අද මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න ප්‍රධාන වශයෙන්ම කරුණු කීපයක් බලපෑවා. දැන් පාර්ලිමේන්තු සතිය නිමවටපත් වුණා ඊයේ රාජාසනා කතාවෙන් පසු ඒ දවස් ටිකක් විවාද කළා. අද ඊළඟ සතියන්තයේ ආරම්භ වෙන දවසේ අපිට කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න තිබෙනවා. පළවෙනි කාරණාව තමයි දැන් අපේ රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. අද මේ වෙනකොට ඒ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් වෙමින් යනවා පත් කර ගනිමින් තිබෙනවා ඊළඟට අපිට සැකයක් තියෙනවා මේ යන විදිහට ඒ දේශපාලන අර්බුදය විවස්ථා අර්බුදයක් බවට පත් කර ගනීදෝ කියන සැකය පහළ වෙන්න පටන් අරගෙන තිබෙනවා එයි අපි එහෙම කියන්නේ එහෙම කියන්න හේතුව තමයි දැන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඇවිල්ලා ආර්ථික ස්ථාවර කරන ක්‍රියාමාර්ග අනුගමනය කරලා රටේ ජනතාව පෙළෙන ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ එන්න ක්‍රම අනුගමනය කරන එක පිළිබඳව අවධානය යොමු කරන එකට වඩා රජය විසින් අවධානය යොමු කරගෙන ඉන්නේ මේ නීති රීති සංශෝධනය කිරීම සහ ව්‍යවස්ථාමය කරුණු පිළිබඳව. ඒ වගේම ඉදිරිපත් වූ රාජාසන කතාව තුළින් දක්වපු ඉඟිබිඟි වලින් පේන්න තියෙන දෙයක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ අවධානයක් යොමු කළා තියෙනවා කියන කාරණාව. ඉතින් මේ தත්ත්වයේ තුල මේ ආර්ථික අර්බුදය ව්‍යවස්ථා අර්බුදයක් බවට පත් කර ගැනීම ව්‍යවස්ථා අර්බුදයක් තුලින් සමාජ සංස්කෘතික දේශපාලන අර්බුදයක් නිර්මාණය කර ගැනීම දක්වා ව්‍යාප්ත වෙන தත්ත්වය වළක්ව ගන්න කටයුතු කළ යුතුව තිබෙනවා ව්‍යවස්ථා දායකයෙකු විදිහට පාර්ලිමේන්තුව එකතු වෙලා කතා කළා. මෙන්න මේක පිළිබඳව රටේ ජනතාවට දැනුවත් කිරීමක් කරන්න අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. මේක තමයි ප්‍රධානම කාරණාව. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට අර වැඩි කරපු බදු වලින් පේයි ටැක්ස් වලින් අනෙකුත් බදු හා මේ නිර්මාණය වෙච්ච ආර්ථික තත්ත්වයන් තුළ අහස ඉස්සට ගිය බඩු මිල මේ රුපේලකින් පහළ දාගන්න මේ කණ්ඩායමට හැකියාවක් ලැබිලා නැති තත්ත්වයක් තුළ රටේ ජනතාව ආර්ථික අර්බුදයෙන් පිච්චි පිච්චි ඉන්න වෙලාවක සුරංගනා කතා කියමින් ජනතාව සතුටු කරන ආර්ථික ක්‍රමවේදයක් තමයි අනුගමනය කරමින් ඉන්නේ. ඉතින් ඔබ අහපු ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේ ජනාධිපති වර්ණය පිළිබඳව ජනාධිපති වර්ණය පැවැත්වෙයිද නැද්ද කියන කාරණාව ගැන ගත්තොත් ඇත්තටම ජනාධිපති වර්ණය පවත්වන්න නැතුව ව්‍යවස්ථා සංශෝධනයක් කරහා යම් උප්පරවැට්ටියක් දාන්න උත්සාහ කරනවද කියන සැකය පහළ වෙමින් තිබෙනවා. එහෙම එකක් කරන්න අවස්ථාව තියෙනවද? ඔව් එහෙම කරන්න අවස්ථාව තියෙනවා. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, සමස්ත සමානුපාතික නියෝජනයේ ක්‍රමය අහෝසි කළා ආසන ක්‍රමය හා සමානුපාතික යෝජනා ක්‍රමය දෙක මිශ්‍ර වෙච්චි මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම කියන කරුණු ඇතුළත් කරලා පාර්ලිමේන්තුවෙන් පත් වෙන විධායක අගමැතිවරයෙක් පත් කරගෙන ජනාධිපති ක්‍රමය වෙනුවට ගේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අරන් එන්න පුළුවන්. එහෙම එකක් ගෙනහලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් මම හිතනවා පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් නෙමෙයි පාර්ලිමේන්තුවෙන් ඡන්ද 200ක් විතර ගන්න පුළුවන් වෙයි. හයෙන් පහක් නෙමෙයි හතෙන් හයක් විතර ගන්න පුළුවන් වෙයි. මොකද එවැනි යෝජනාවක අන්තර්ගතය වෙන්නේ විධායක ජනාධිපති වර්ණයේ නොපැවැත්වීම, මහමැති වර්ණයේ නොපවත්වා අලුත් ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම සඳහා වර්ෂ දෙකක විතර කාලයක් මේ පාර්ලිමේන්තුවෙන් අනුමැතිය අරගෙන මේ රජයත් මේ පාර්ලිමේන්තුවත් මේ විදිහටම ක්‍රියාත්මක වීම වෙන්න පුළුවන්. ඉතින් එවැනි යෝජනාවක් ගෙනාවත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සාතිශය බහුතරය අනිවාර්යයෙන්ම මේකට කැමැත්ත ප්‍රකාශ කරාවි. එහෙම වුණොත් ජනාධිපති වර්ණයේ පවත්වන එකත් මහමැති වර්ණයේ පවත්වන එකත් විවස්ථා ගැටයක් මගින් විවස්ථා ප්‍රවේශයක් මගින් විවස්ථා අර්බුදයක් මගින් කල් දබා ගැනීමේ හැකියාවක් මේ පවතින ව්‍යවස්ථාවේ නීත්‍යානුකූල දොර විවර වෙන ස්වභාවයක් පේන්න තියෙනවා. අපි දන්න විදිහට එවැනි ක්‍රමයක් හෝ අනුගමනය කරලා මේ මැතිවරණය නොපවත්වා ඉන්න පුළුවන් නම් ඒ අවස්ථාව ලබා ගැනීමේ කණ්ඩායම තමයි රට පාලනය කරමින් ඉන්නේ. එතකොට මහමැතිවරණයට මොකද වෙන්නේ? මහමැතිවරණයක් කල් යනවා. ජනාධිපතිවරණයට මොකද වෙන්නේ? ජනාධිපතිවරණයක් කල් යනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න කියලා රට අවුරුදු දෙකකට ජාතික ආණ්ඩුවක් වගේ ජාතික ආණ්ඩුවක් බවට රජය පත් කරගෙන ඒ පැත්ත මේ පැත්ත කණ්ඩායම් මාරු කරගෙන අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කළා. තව අවුරුදු දෙකක් රට මේ විදිහට පවත්වාගෙන යන්න
ඒ හරහා ඉඩකඩ සලස්වා ගැනීම සිදුවිය හැකිව පවතින දෙයක්. ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. අපි කල්දියාම රටට කියන්නේ දැනට නිර්මාණය විය හැකි මැතිවරණවලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව නිර්මාණය විය හැකි බහානකම තර්ජනාත්මකම අවස්ථාව තමයි මේ අවස්ථාව. මොකද පළාත් පාලන මැතිවරණය කල් දැම්මා, පළාත් සභා මැතිවරණය කල් දැම්මේ 2007-08 වගේ වෙන ඈත කාලෙක. පළාත් සභා අතුරුදහන් වුණා, අදටත් පළාත් සභාවට වෙච්ච දෙයක් නැහැ. පළාත් පාලන මැතිවරණය කල් දැම්මා, පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ කවදද කියන එක පිළිබඳව කිසිම ඉඟියක්වත් නැහැ. ඒ ආකාරයටම ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි දෙකත් කල් දබා ගැනීමේ ඉඩකඩ මේ ව්‍යවස්ථාව තුළ තිබෙනවා. ඒ අවස්ථාව පාවිච්චි නොකරයි කියලා අපිට හිතන්න බෑ. අපි හිතනවා ඒ අවස්ථාව පාවිච්චි කරලා අවසාන තුරුම්කුව විදිහට මේ මැතිවරණ කල් දබා ගැනීමේ කටයුත්තකට ප්‍රවේශ වෙයි කියලා. ඔබතුමා කියන්නේ අර මේ සභා ඔව් මුලින් කරන්නේ කල් දාන එක, ඊට පස්සේ අතුරුදහන් වෙන්නත් ඉඩ තියෙනවා. අතුරුදහන් වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට ජනතාව කවදොරට එහෙම එකක් කවද අපි දැක්කද? කොහොමද කාලේ රටේ තියෙන ආර්ථික අර්බුදත් එක්ක වන්දනවන් තරගලයක් තව යන දවස්. ඔබතුමා හිතනවා මේ මිනිස්සු මේ නිකන් ඉඳීවි කියලා. නෑ, අද මේ වෙනකොට මේ ආපදා තත්ත්වයන් තුලින් රටේ ජනතාව හිරිවට්ටලා තිබෙන්නේ. රටේ ජනතාව නිද්‍රාගත කරලා තියෙන්නේ. රටේ ජනතාව තමන්ගේ නිවාසවලට, තමන්ගේ කුටුම්බය තුළට, තමන්ගේ ආර්ථික කටයුතු වලට සීමා කරලා තියෙන්නේ. රටේ ජනතාව අද හිතන්නේ නැහැ විදුලි බල මණ්ඩලයේ කෑලි අටකට කඩලා විකිණීම වැරදි, මේකට අපි එළියට එන්න ඕනි කියලා. විදුලි නිෂ්පාදනය කරන කැලණිතිස්ස බලාගාරය, වික්ටෝරියා බලාගාරය, රන්දිනිගල බලාගාරය, සමනලව විදුලි බල පද්ධතිය, සමනල වැව, එහෙම නැත්නම් සිංහරාජ අඩවිය, එහෙම නැත්නම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය, එහෙම නැත්නම් වරාය, වරාය අධිකාරිය, වරායවල් ටික විකුණලා ඩොලර් ටිකක් අරගෙන කණ්ඩ බොණ්ඩ දෙනවා නම්, අඩුවට කණ්ඩ බොණ්ඩ දෙනවා නම් ඒක හොඳයි කියන තත්ත්වයකට රටේ ජනතාව පත් කරගෙන තිබෙනවා මේ ආපදාව තුලින්. ඉතින් ඒක තමයි අපි රටේ ජනතාවට කියන්නේ, මේකට යට වෙලා මේ කියන නිද්‍රාශීලීත්වෙන්, මේ කියන හිරිවැටීමෙන් තවදුරටත් ජීවත් වෙන්න රටේ ජනතාව සූදානම්ද කියන ප්‍රශ්නේ තමයි අපිට රටේ ජනතාවෙන් අහන්න තියෙන්නේ. අපිට පේන්නේ නැහැනේ එහෙම විරෝධතාවයක්. කොහොද දැන් ඒ විරෝධතාව? දැන් මේ කියන රට වැටලීමේ ක්‍රියාවලිය සම්පූර්ණම ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. දැන් අදානියනම සම්පූර්ණ පුනර්ජන්මී බලශක්ති ඉන්දියාව විසින් අත්පත් කරගන්නවා. ඊළඟට ඉන්දියාවේ ප්‍රධානම කිරි නිෂ්පාදන සමාගමක් ඇවිල්ලා ලංකාවේ දැනටත් මේ යෝගට් එකක්, මේ කිරි බෝතලයක්, නැවුම් එළකිරි ටිකක් අපේ රටේ ජනතාවට බොන්න තියෙන ව්‍යාපාර ටික ඒ අයට විකුණන්න සැලසුම් සකස් කරලා ක්‍රියාත්මක වෙමින් යනවා. කෝ කවුද විරෝධය ප්‍රකාශ කරන්නේ? කවුරුත් නැහෙනේ. ඒ නිසා අපිට හිතාගන්න අමාරුයි රටේ එවැනි තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා. ඒක තමයි අපිට තියෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය. ඒක තමයි අපිට තියෙන කනගාටුව. රටේ ජනතාවට මේක කිව්වට රටේ ජනතාව මේක පිළිගන්නේ නැහැ. අපේ අපිට තියෙන දුක තමයි මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. මේ අහිමි කරමින් ඉන්නේ, මේ අහිමි වෙන්නේ ඔබේ අනාගතය විතරක් නෙමෙයි, ඔබේ දූ දරුවන්ගේ අනාගතය, ඔබේ ඇටමස් ලේ නහර වලින් ගොඩනගපු හැදිච්චි අනාගත පරම්පරාවට උරුම ප්‍රජාතන්ත්‍රවාදය, රටේ දේපල, ආර්ථිකය, ඒගොල්ලන්ගේ අධ්‍යාපනය, ඒගොල්ලන්ගේ සෞඛ්‍ය, ඒගොල්ලන්ට හොඳ පුරවැසියන් විදියට රටේ ජීවත් වෙන්න තියෙන සියලු දේවල් විදේශිකයන් අත්පත් කරගන්න තත්ත්වයකට යමින් ඉන්නේ කියන එක රටේ ජනතාව වටහා ගත යුතු තිබෙනවා. මුතුමා නොවේදී වාර්තා කරන මේ වැට් එක වැඩි කිරීම නිසා මේ ජනවාරි මාසයේ රාජ්‍ය ආදායම 125%කින් වැඩි වෙලා කියලා. ඔබතුමා මේ කාරණේ කොහොමද දකින්නේ? ඇත්තටම වර්තමාන රජයටත් විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට, රජයට උපදෙස් දෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු මේ බදු ප්‍රතිපත්ති සකස් කරන නිලධාරීන්ට බදු වැඩි කිරීම ඇරෙන්න වෙන කිසිම විකල්පයක් නැහැ. මුදල් අමාත්‍යාංශය හදලා තියෙන සියලු පුරෝකථන වැරදි, සියලු පුරෝකථන වැරදි. එය අපේ කෝප කමිටුවේදී ඉතා මනාවට ඔප්පු වුණා. දැන් බලන්න උපයන විට ගෙවීමේ බද්ද, වෘත්තිකයන්ගෙන් අය කරන ආදායම් බද්ද, පේයි ටැක්ස් එක බිලියන 100යි බලාපොරොත්තු වෙන බිලියන 175ක් හම්බ වෙනවා. මොන අස්තමෙන්තු කිරීමක්ද කියන්නේ? මොන අවබෝධයෙන්ද කරලා තියෙන්නේ? ඔය ලක්ෂ වෙනුවට 150,000 කරන්න තිබිලා තියෙනවනේ එතන. එතකොට වෘත්තිකෝ ටික පාරට එන්නේ නැහනේ. එතකොට මේ රජයට විරුද්ධව මේවා ක්‍රියාත්මක කරන කණ්ඩායම
මුදල් අමාත්‍යාංශය ඇතුළේම ඉන්න විදියට තමයි පේන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ අහිංසක ජනතාවගේ සාක්කුවෙන් එකතු කරගන්න ඔය කියන බදු ආදායම 25%කින් වැඩි කරගෙන වැට් සහ අනෙකුත් ආදායම් බදු හරහා එකතු කරගෙන මොකද කරන්නේ? අර රජයේ අරගෙන තියෙන විශාලම ණයකරුවෝ 10-15 දෙනෙකුට පොලිය ගෙවෙන එක තමයි කරන්නේ. මේක තමයි කතන්දරේ. මේකේ ප්‍රතිපත්තිය ප්‍රතිඵලය තමයි අපේ ඇති නැති පරතරේ ඉතා ශීඝ්‍ර වශයෙන් යනවා. මේකේ අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් 64%ක් රටේ ජනගහනයෙන් 10%ක් භුක්ති විඳිනවා. දල ජාතික නිෂ්පාදිතයෙන් 64%ක් රටේ ජනගහනයෙන් 10%ක් භුක්ති විඳිනවා. රටේ ජනගහනයෙන් 70%කට ඉතුරුලා තින්නේ දල ජාතික නිෂ්පාදිතයෙන් 4%යි. ඒ කියන්නේ දුප්පත්කමෙන් අන්ත දුප්පත්කමට යනවා. මධ්‍යම ආදායම් ලබන අය දුප්පත්තු බවට පත් වෙනවා. මහා ව්‍යාපාරික පැලැන්තියක් විතරක් පෝෂණය වෙනවා. ආනයන අපනයන වෙළඳාමේ හා තොග වෙළඳාමේ නිරතලා ඉන්න කණ්ඩායමක්. ඒ අය සුරක්ෂා කරන ආර්ථික ක්‍රමවේදයක් තමයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන්නේ. බදු ප්‍රතිපත්ති එහෙම එකක්, ෆිස්කල් ප්‍රතිපත්ති එහෙම එකක්, ආනයන ප්‍රතිපත්ති එහෙම එකක්, අපනයන ප්‍රතිපත්ති එහෙම එකක්, වෙළඳ ප්‍රතිපත්ති එහෙම එකක්, එක්තරා කුලයක් ධනපති පන්තිය ආරක්ෂා කරන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන මුදල් අමාත්‍යාංශයක් ඉන්නේ. රජය හා කැබිනට් මණ්ඩලය මේක වටහා ගන්නේ නැති එක තමයි අපිට තියෙන දුක. මේ දවස්වලදී අද දවසේ නම් නෝමවත්සනාග මාත්‍ය ඉන්දියාවේ ගිහිල්ලා කො මාත්‍ය මේ කැළඹීමක් ඇති කළා කියලා. මොකද හිතන්නේ සාරත් ඇත්තටම මේ ඉන්දියාව මම හිතන්නේ ඒගොල්ලන්ගේ රහස් බුද්ධ්‍යාංශ වගේ ආයතනවල තියෙන තොරතුරු එමෙවත් එක ගත්තාම සාමාන්‍ය තත්ත්වයක් තුළ විපක්ෂ කණ්ඩායම් වලටත් තමන්ගේ රටට ආරාධනා කරනවා. ඒ අනුව ජාතික ජන බලවේගයටත් ආරාධනා කිරීම අරුමයක් නෙමෙයි. ඒ හොඳ දෙයක්. ඒ අයත් ජාත්‍යන්තරයට සම්බන්ධ වෙලා ජාත්‍යන්තර කටයුතු අධ්‍යයනය කරලා ඒ අයගේ පැත්තෙන් ඒ ලබන පෝෂණය මේ රටේ ඉදිරි ප්‍රගමණයට වැදගත් වේවි. ඒ වගේම ඉන්දියාව ලංකාවේ දේශපාලන තත්ත්වය පිළිබඳව කොච්චර උනන්දුවක් දක්වනවද කියන කාරණාවත් එතනින් අපිට ප්‍රකට වෙනවා. ඒකත් හොඳ දෙයක්. ඒක ඉලිදරව් වෙන එක. අනිත් කාරණාව තමයි අපි උසස් පෙළ කරන කාලේ ඉඳලා ඉන්දියන් විරෝධී කණ්ඩායමේ කඳවුරේ හිටපු අය අද අපි ඉන්දියන් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලහත්කාරයෙන් අස්සම් කරන වෙලාවේ ඉඳලා අපි ඉන්දියන් ව්‍යාප්තවාදයට විරුද්ධව කටයුතු කරපු කණ්ඩායම අද ඉන්දියාවයි ඒ ව්‍යාප්තවාදයේ විරුද්ධව කටයුතු කරපු කණ්ඩායමයි එකට එකතු වෙලා කටයුතු කිරීම සමාජ ප්‍රගමණයට යොදා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඒ කියන්නේ ඒ අය වටහාගෙන ඇති ඉන්දියානු ව්‍යාප්තවාදය දැන් ඉවරයි කියලා. ඉතින් ඇත්තටම ඒක අපිට උගන්නපු කණ්ඩායමම ඒ ව්‍යාප්තවාදය ඉවරයි කියලා අපිට අඟවන එක එක පැත්තකින් සතුටට කාරණාවක්.